අම්මයි දුවයි දෙන්නගේ දුමුණු බලා ගන්න. ওই දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නවා. දුව ඉස්සෙල්ලා මම්මට යමක් කියන්න. මේ තමයි මගේ හිත නිවන තැන. හිත නිවන තැන. මගේ හදේ නිවන මගේ අම්මා. කවියක් වගේ. අම්මේ ඔයා ඔයාගේ අවසානය කියන්න කලින් ඒ කියන්නේ අද අවසානය ගන්න කලින් මට ඔයා ගැන දෙයක් කියන්න තියෙනවා. දුව කවියක් වගේ කිව්වම තමයි මට ඒක මතක් වුනේ. මට ඔබ ලියනවා පත්‍රයකට මාළියු කවිය සත්‍යන්තයේ ගෙදරනාව මගේ චූටි දෝණිට. මේ එතකොට මේක ලියනකොට දෝණි විවාහ වෙලා ගිහිල්ලාද? ඔව්. මං කියවන්නම් මට මේ දෙන්නව දෙන්න. හිරු අවරට ඇදී අඳුරට ලං වෙනවා. එතැයි ඔබ එතැයි හදවත මුමුණනවා. දහසක් සිතවිලි සිත තුල පොරකනවා. දෙපයට සවියගෙන මග බැලුමට යනවා. හේතුව කිමද සිත පැන පොඩි විමසනවා. සුන්නු පැතුම් සුසුමක් වී පිට වෙනවා. බලාපොරොත්තුව මොහොතක රජේනවා. අද නාවත් හෙට එන බව පවසනවා. දෝණි විවාහ වෙලා ගිහින් දාවල පිසූ රස මසවුළු වියැලෙනවා. කීමට ඇති තතුත් සිත තුල ගුලි වෙනවා. සිව්මෙලි මුහුණ ශනිකව හද මතු වෙනවා. දෙනෙත් කෙවෙනි අග කඳුලක් උපදිනවා. ලොකු ගැහැණියක වී දීගක ගියත් දුවේ අදත් මතුත් ඔබ සුරතල් දෝණි මගේ. ළඟ නොසිටියත් ළඟ දැවටෙන බවම හැඟේ. මගේ දිවි තිබෙන තුරු මට මැණිකකි මගේ දුවේ. හරි මාදරණීය. දැන් දෝණිට පණිවිඩයක් දෙන්න. ඔබ ලියු කවියක් මේ පත්තරේ පළ වුණා. අයියේ ඔක ගැන පොඩ්ඩක් කියන්නේ. මම විවාහ වෙලා ගියපු මුල් කාලේ හැම සතියන්තෙම මම යනවා අම්මිවයි තාත්තිවයි බලන්න. ඒ කාලේ කියන්නේ තොට ටෙලිෆෝන් තිබුණ නැහැ ඇත්තටම. මේ ඊට පස්සේ මට කොමරේ එක සතියක් මග ඇරුණා. පණිවිඩය දී ගන්න විදිහක් තිබුණෙත් නැහැ. ඉතින් ඇත්තටම එදා අම්මිට දැනුණ ඇත්තම හැඟීම තමයි ඒ ලියලා තිබුණේ. මම ඒක පස්සේ දැක්කේ. හැබැයි ඊට පස්සේ කවදාවත් මග ඇරිය නැහැ. ඒ දවස කොහොම හරි හැමදාම සතියන්ත ගියා බලන්න. අම්මේ යාවක් කියද දුවට. ඉතින් මං ජීවත් වෙලා ඉන්නකම් මට මගේ දුව මට මැණිකක්. දුව වගේම තමයි දැන් දුවගේ පුතාලා බබාලා මේ හැමෝම. ඉතින් මං ඒගොල්ලෝ නිසා ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. ඇත්තම කියන්න ඕනේ මං ගැන එදා වගේම අදටත් මගේ මහත්ය නැති වුණත් මං ගැන හැමදේම හොයලා බලන රත්තරන් දුවෙක්. ඉතින් මං ඒක ගොඩාක් සතුටු වෙනවා මගේ දුව ගැන. ජය වේවා.